කොටස් හතරකින් සමන්විත අරමුණෙහි පිහිටන්නේ කෙසේද කතාවේ පළමු කොටස අදින් නරඹන්නෙමු. අරමුණෙහි පිහිටන්නේ කෙසේද පළවෙනි කොටස. මෘදු ලෙසත් කාර්යක්ෂම ලෙසත් වැඩ කිරීම සඳහා වැඩේ පිළිබඳ අරමුණෙහිම සිත පිහිටුවීම කෙතරම් වැදගත්ද යනු අපි වටහා ගතිමු. සිතෙහි මේ තත්වය ඇති කරගන්නේ කෙසේදයි දැන් විමසා බලමු. මෙහිදී මූලික වන්නේ කටයුත්තට ඇති ඇල්ම හෙවත් ප්‍රිය බවයි. අරමුණෙහි පිහිටීම යන්නේ අදහස කිසියම් දෙයක් කෙරෙහි අඛණ්ඩව අවධානය පවත්වා ගැනීමයි. එකී දෙය කෙරෙහි ඇල්මක් ප්‍රිය බවක් අප තුළ ඇත්නම් මේ අවධානය නිතතින්ම ඇතිවන්නේය. අනවධානය කියා දෙයක් නැත. කිසියම් වැඩක යෙදී සිටින මිනිසකු ඒ වැඩය කෙරෙහි අවධානය නොයොදන්නේද ඒ නිසාම ඔහු තුළ කිසිවෙක් කෙරෙහි අවධානයක් නැතැයි සිතීම මුලාවකි. නියමිත කාර්යයෙන් බැහැර යම් දෙයක් කෙරෙහි ඔහුගේ අවධානය යොමු වී ඇති බව පමණකි තේරුම් ගත යුත්තේ. කාරණය නම් ඔහුගේ කාර්ය ඔහුගේ ඇල්ම දිනාගත් එකක් නොවීමයි. ඔහුගේ සිත ඔහු ඇලුම් කරන අන්දයක් කරා දිවයයි. මේ අසන ඔබ වෘත්තියක් නොහොත් රැකියාවක් සොයමින් සිටින තරුණයෙකු නම් ඔබ ඒකාන්තයෙන්ම ඔබගේ ඇල්ම දිනා ගන්නා දෙයක් ඒ සඳහා තෝරා ගන්නට වග බලාගත මැනවි. ඔබ කරන කාර්ය කෙරෙහි ඔබේ ඇල්ම මතුවනතුරු ඔබට අර්ථ සිද්ධියක් ඇති නොවන බව විශ්වාස කරන්න. ඇල්ම උපදිනතුරු ඔබ කරන කාර්ය කෙරෙහි සෑහෙන තරම් අවධානය යොදන්නට ඔබ අසමත් වනු ඇත. හොඳයි, ඔබ දැනටම ඔබේ රුචිය ඇල්ම නොබලන කිසියම් කාර්යයකට කැපවී සිටින්නෙහි නම් කුමක් කරන්නද? එය ඇලුම් ඇති ප්‍රිය උපදවන දෙයක් කරගන්න. ඔබ ටිකක් මහන්සි වී සොයා බලන්නෙහි නම් ලෝකයේ ඇති ඕනෑම කටයුත්තක් තුළ ඔබේ රුචිය දිනාගත හැකි පැත්තක් ඇති බව ඔබට පෙනෙනු ඇත. හැබැයි ඒ රුචිර පැත්ත සොයා ගැනීමට ඔබ මහන්සි විය යුතුය. ඔබ කරන කටයුත්ත ගැන ආඩම්බර වන්න. ඔබ අතින් කොට නිම කරන වැඩ කොටස මනා තත්වයකින් නිමවන වැඩ කොටසක් ලෙස සෙස්සන් විසින් ගණන් ගන්නා තත්වයට ඔබේ වැඩ කිරීම පිළිවෙල දියුණු කරගන්න. ඔබේ වැඩ කිරීම ගැන ඔබම විවේචනය කරන්න. ඔබ ඔබේ වැඩ දෙස බලන්නට වෙනදා පුරුදු වී සිටි පැත්ත වෙනස් කොට අලුත් දිසාවක සිට ඒ දෙස විමසිල්ලෙන් බලන්න. කලින් නොදුටු ප්‍රියමනාපතන් එවිට පෙනෙන්නට පුළුවන්. ඔබ ඔබගේ රැකියාවෙහි ප්‍රිය උපදවන පැත්තක් ඇද්දයි ඇත්ත වශයෙන් සොයන්නේ නම් ඔබ පුදුමවන තරම් ඉක්මනින් ඔබට ඒ පැත්ත පෙනෙනවා ඇත. මෙසේ රුචියක් හා ප්‍රිය බවක් ඔබ තුළ ඇති වූවහාම ඔබගේ උනන්දුව හා අවධානය ඔබේ රැකියාව කෙරෙහි යොමු වන්නේ නිරායාසයෙනි. වෙන වචන වලින් කියතොත් ඔබ නියම අරමුණ කෙරෙහි ඔබේ අවධානය පවත්වා ගන්නෙහිය. එය කරගත්තේ නම් ඔබ ඒ කටයුත්තෙහි දක්ෂයෙකු වීම සඳහා පියවර නගන්නේ වේ. ජීවිතයට මානසික සංවර්ධනය අරමුණු කරගත් අපගේ කතාමාලාවේ 11 වෙනි කතාවේ පළමු කොටස මෙතනින් නිමවන අතර අරමුණෙහි පිහිටන්නේ කෙසේද එම කතාවේ දෙවෙනි කොටසින් හමුවනතුරු ඔබට සුබ දවසක්. තෙරුවන් සරණයි. අසිරිමත් ඔබේ සිත මසැස අභිභවාගිය මනස දියුණු කර ගැනීමවස් මෙම කතාව ඔබට පිටුවහලක් වනු ඇතැයි අප සිතමු. අතරමං වූ ජීවිතයට ආදරණීය මඟ පෙන්වීමකි. මනසින් උසස් ඔබගේ අසිරිමත් සිත අවදි කරන්නට කාලයයි.